හිතන හොඳ යෝජනාවක් කැබිනට් එකේ අනුමත වුණා. ශරීර සුවතාවය සාක්ෂාත් කිරීම උදෙසා මිලියන 650ක් කැප කරලා මේ එක්සර්සයිස් සෙන්ටර්ස් ආරම්භ කරන්න. ඒක හොඳ දෙයක්. නමුත් මම මතක් කරන්න කැමතියි ඒ යෝජනාවෙත් ඒ කැප කරන මුදල් කොවිඩ් ව්‍යසනය ක්‍රියාත්මක වෙන මොහොතේ ඒ සඳහා ඒ අනුමුදල් උපයෝගී කරගෙන අපේ රටේ ICU beds ප්‍රමාණය වැඩි කරන්නට, field hospitals ආරම්භ කරන්නට, ඒ වගේම ඔක්සිජන් සිලින්ඩර්ස් ගන්නට, ඒ වගේම වෙන්ටිලේටර්ස් ගන්නට, ඒ වගේම ජීවිතාරක්ෂක සෞඛ්‍ය උපකරණ ගන්නට ඒ අනුමුදල් උපයෝගී කරගෙන මේ අදහස් සහ යෝජනා දෙකම මේ කොවිඩ් ව්‍යසනය අඩුවීමත් සමඟ ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරන්න කැමතියි. විපක්ෂ නායකතුමා සඳහන් කරා මිලියන 600ක මුදලක් ජිම් කට්ටල සඳහා වෙන් කිරීම පිළිබඳව ගරු විපක්ෂ නායකතුමනි පැහැදිලිව කියන්න ඕනේ මේ මුදල කොවිඩ් අර මුදලෙන්වත් කොවිඩ් වලට වෙන් වෙච්ච මුදල් වලින්වත් ගත්තු මුදලක් නෙවෙයි ගරු කතානායකතුමනි පැහැදිලිව අයවැය ලේඛනයේ සඳහන් අයවැය නිර්දේශන් වලට අනුකූලව ආපු කැබිනට් පත්‍රයක්. ඒ කෙසේ වෙතත් ගරු කතානායකතුමනි අපි අමාත්‍යාංශයේ විදිහට මේ අවස්ථාවේ අපි ප්‍රොකියුමන්ට් විතරයි කරන්නේ මුදල් වියදම් කිරීමක් කරන්නේ නැහැ. බෑ කිසිසේත් ඔබතුමාට සඳහන් කරන්න ඕනේ මුදල් අමාත්‍යාංශයෙන් කොවිඩ් සඳහා අවශ්‍ය සියලුම මුදල් ලබා දෙන්න අපි කටයුතු කරනවා විතරක් නෙවෙයි අපි කිසිසේත් මේ මුදල් කප්පාදු කරලා වෙනත් ව්‍යාපෘතියකට යොමු කරන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. ප්‍රොමිස් සතිය ආ දැන්